ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලන් තරගාවලියේ පෙන්වපු තරමේ දක්ෂතා අපිට නුහුරු ඕස්ට්‍රේලියා තනතිරිවල පෙන්වන්න තාමත් සමත්ුනේ නැහැ. ඒ වුණේ අපේ ප්‍රතිකරුවන් බොහෝ අවස්ථාවල අසාර්ථක වීමත් එක්ක අනික් කණ්ඩායම් බලද්දී අපේ කණ්ඩායමට එරෙහිව ප්‍රතිවාදීන් ළඟා වෙන්න අමාරු ඉලක්කවලට යන්න සමත්ුනේ නැහැ. ප්‍රධාන පන්දියවන්නු කීප දෙනෙක්ම ආබාධයට ලක් වෙලා ඉන්න අවස්ථාවක අපේ පන්දියවන්නු ඒ විදිහට පාලනය කරපු එක හොඳ දෙයක්. කොහොමුණත් අපේ කණ්ඩායම් පරාදුණු තරඟවල ප්‍රතිකරුවන්ගේ අඩුපාඩු තමයි අපි වැඩිය දැක්කේ. මුල් කඩලු ඉක්මනින් දැවි ගිය අවස්ථාවල තමයි අපේ කණ්ඩායම දරුණු විදිහට පසුබෑවේ. නැමිබියා කණ්ඩායමෙක්වත් නවසීලන්ත කණ්ඩායමෙක්වත් මුල් පන්දු අරහයේ දුර්වල වීම සමස්ත තරගයටම නරක විදිහට බලපාන විදිය තමයි අපි දැක්කේ. ශ්‍රී ලංකා ප්‍රතිකරණ පුහුණුකරු නවීන් නවාස් මේ ගැන කතා කරලා තිබුණා. නවාස් කියලා තිබුණේ ආසියාවේ ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකට ඕස්ට්‍රේලියාවේදී සෙල්ලම් කරන්න ඕන කියලා. අපි කතා කළා පළවෙනි පන්දු අරවල කඩලු නොදී සෙල්ලම් කරන එක ගැන. ලකුණු අඩුවෙන් ආවත් පළවෙනි පන්දු අර 10 වෙද්දී අපේ අතේ කඩලු තියෙනවා නම් අපිට පුළුවන් ලොකු ලකුණු ගානකට යන්න. අපි දැක්කේ මේ තරගාවලියේ අනෙක් කණ්ඩායමොත් පළවෙනි පන්දු අරවල ලොකු ලකුණු වලට ගියේ නැහැ. අවසන් කොටසේ තමයි ලකුණු වේගය වැඩි කළේ. ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාන කණ්ඩායම එක්ක සෙල්ලම් කරද්දී පළවෙනි පන්දු අරවල ලොකු ලකුණු ගානකට ගියේ නැත්තේ මේ සැලසුම එක්ක කියලා තමයි නවාස් කියන්නේ. අපි දැනගෙන හිටිය අෆ්ගනිස්තාන කණ්ඩායම පළවෙනි පන්දු අරහයේදී මුජිබ් පන්දියවන්න ගෙනේ කියලා. එයා අඩුම පන්දු අර දෙකක්වත් දානවා. අපි එක්ක තරගයේ පන්දු අර තුනක් යවලා ලකුණු 11කට පැතුම් අවුට් කළා. ඉතින් එයාට ලොකු ලකුණු ගානකට යන්න අපි සැලසුම් හැදුවේ නැහැ. කොහොමුණත් මුජිබ්ගේ අන්තිම පන්දු අරට ලකුණු 13ක් ගන්න අපි සමත් වෙන්නේ ධනංජයගේ ප්‍රහාරය එක්ක. ශ්‍රී ලංකා ප්‍රතිකරණ පුහුණුකරුවා ධනාගෙන කිව්වේ මෙහෙම කතාවක්. ධනංජය ලකුණු 20-30 අපිට අරගෙන දෙනවා නිතරම. ඉතින් ඒ තත්ත්වයෙන් පොඩ්ඩක් උඩට ඇවිත් තරගය අවසන් කරන ඉනිමක් සෙල්ලම් කරන තැනට ධනා ආවොත් අපිට ඒක ලොකු වාසියක්. අෆ්ගනිස්තාන කණ්ඩායම එක්ක තරගයේදී අපි ඒ දේ ධනංජයගෙන් දැක්කා. ඔය විදිහට තමයි ශ්‍රී ලංකා ප්‍රතිකරණ පුහුණුකරුවා අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටින් උදේ සපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.